අයිබෝන් වෙනද වගේම අදත් සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 සමගින් ඔබ හමු වෙන මම සාරංගපතිරණ මම ප්‍රසාදිනි මන්තිකා විජේරත්න ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත මහා මැතිවරණයේ අපේක්ෂකයන්ගේ මනාපංක නිකුත් කෙරේ සඳහනේ නාම යෝජනා පිළිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් බොරු දැම්මා එතනෝල් කාර්යෝ දැම්මා ස්ත්‍රී දූෂකයන් දැම්මා ජනතාව ප්‍රතික්ෂේප කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා මෙහෙන් දැම්මා සඳහනේ ඇතමුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැහැ ඇමති රාජිත කියයි ලංකාවේ මොයිද විස්තරය දෙන්නේ මන්ත්‍රීවරු තීන්දුව කළා මේ අග්‍රාමාත්‍ය දුව අග්‍රාමාත්‍යවරයා පත් කරන්නේ ජනාධිපති බලන්න වල්ලාහපට්ට ශාකිය වාණිජමය වශයෙන් වගා කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය. පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර නීති විරෝධී පෙළපාලිවල අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දවසේ පුවත පෙළපාලි යෑම් අපි කියලා දුන්නා ගිය පාර වගේ මේ එයාට ෂූට් කරන්න කියලා. තුවක්කු වෙන්නේ නෙවෙයි කැමරාවේ. අපි තුවක්කු පාවිච්චි කරන්නේ නැතුව, වෝටර් කැනන් පාවිච්චි කරන්නේ නැතුව, කඳුළු ගෑස් පාවිච්චි කරන්නේ නැතුව පොලිසියට උපදෙස් දීලා තිබුණා. විසිරුවා හැරීමට උපරිම උත්සාහ දාන්න පෙළපාලි ගිහිලා තිබුණා නම් තම සතුටුයි. කොළඹ දිස්ත්‍රික්කයේ අයවෙන්ද පෙළපාලි යෑම් වාර්තා වුණේ නැහැ. වෙනදා කච්චේරිය ඉස්සරහත් පෙළපාලි යනවා. නමුත් අපිට වාර්තා වෙලා තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ නාරම්මල සහ අවට ප්‍රදේශවල වෙනදබුළු ලංකා පුරාම අපිට වෙන වාර්තා මේ වතාවේ අඩුවීම් පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ ස්තුතිය නීතියට අනුකූලව ක්‍රියා කරනු ලැබූ ඒ යහපත් දේශපාලඥයන්ට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට පිරිනමන්න කැමති. මෙවර මැතිවරණයේදී යොදාගන්නා ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳවද මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. අපේ තියෙන ඡන්ද පොළවල් සංඛ්‍යාව නිශ්චිතව තමුන්නාන්සේලාට දන්නනවත් දේශපාලන පක්ෂවලට දන්නනවත් හැටියක් නැතුව තියෙනවා. මීට කලකට පෙර වුණා වගේ භික්ෂුන් වහන්සේලා සැලකිය යුතු පිරිසක් ඡන්ද විමසීමේ අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් සිටින නිසා වැඩ සිටින විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමේ නොහැකියාවක් තියෙනවා. හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති ආරක්ෂාව හේතුවෙන් සෙසු අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසා සිටියා. ලංකාවේ ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට හිමි ආරක්ෂාව ඔව්හෝ ඇය වෙනත් කරුණකට සම්බන්ධ වුණයි කියලා ආරක්ෂාව වඩුවෙන්නේ නැහැ. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහමැතිවරණ අපේක්ෂකයන් අතර දූෂණ චෝදනාවන්ට ලක් වූ බොහෝ දෙනෙකු සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද නිකවරටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින්. ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති මෙම ජනරැලිය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී අග්‍රමාත්‍යවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. මේ ඡන්දෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපත් කළ යහපාලනේ ප්‍රතිපත්ති උල්ලංඝනය කළ බොරු දැම්ම එතනෝල් කාර්යෝ දැම්ම ස්ත්‍රී දූෂකයන් දැම්ම ජනතාව ප්‍රතික්ෂේප කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා මෙහෙන් දැම්ම ඒ විතරක් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ ප්‍රතිපත්තියෙන් ඉවත් වුණේ නැහැ බදාද රටවදලා කිව්වා මං මේ ප්‍රතිපත්තියේ ඉන්නේ අපි මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂා කරෙත් නැහැ එයාව පැනදෙනවා පරද්දන්න උඹලයි කියලා දැන් මේක හරි ඡන්දයක් කොහොමද ආණ්ඩුවක්
आर्थिक दूषण अध्यापन जीवन अभी मूलिक वर्ष जीवन ජනාධිපති වරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු අද සිය තනතුරු වලින් ඉවත් වුණා. මෙලෙස තනතුරු වලින් ඉවත් වුණේ ලසන් තලගියවන්න සුදර්ශනී ප්‍රනාන්ත පුල්ලේ එරික් වීරවර්ධන යන නියෝජ්‍ය අමාත්‍යවරුන්. ඔවුන් අද දහවල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව සඳහන් කළා. අරමුණු දෙකක් පෙරදරි කරගෙන මම අමාත්‍ය ධුරේ ගත්තා නියෝජ්‍ය අමාත්‍ය ධුරේ එකක් තමයි 20 වෙනි සංශෝධනයේ සාර්ථක කර ගැනීම සඳහා. ඊළඟ කාරණේ තමයි මේ පක්ෂයේ සමගිය වෙනුවෙන් මට හොඳ අවස්ථාවක් ලැබුණා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කරුණ කියන්න. පාලුගෙයි වළම් බිඳ බිඳ හිටපු රාජිත ඇමතුමාලා වගේ අයට කෙලින් කතා කරලා එයාලගේ තර්ක බිඳලා එයාලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයාලගේ බූදලේ කියලා හිතාගෙන හිටියේ. පෙරේදා ජාති ඇමතලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා කරපු කතාවේදී මේ පක්ෂය කැඩුවේ නැතුණාට පක්ෂයේ ජයග්‍රහණයට විශාල බාධාවක් වෙන ප්‍රකාශයක් එතුමා කරා. ඒ ගැන බලවත් අප්‍රසාදයේ කනගාටුව මම බල කරන්න කැමති මේ අවස්ථාවේ. ඒ වගේම කියන්න ඕනේ අපි නියෝජ්‍ය අමාත්‍ය දුරෝලෙන් අයින් වෙනවා. මෙතර එක්සත් ජනතා නිදහස් සංධානයේ තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඊයේ පෙරවරුවේ අතිගරු ජනාධිපතිතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගත්ත අනුරාප මැතිතුමා ඉල්ලීමක් කළා. රාත්‍රී 8ට මධ්‍යම කාර්යසභාවක් කැඳවීම සඳහා එසේ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යසභාවේ විශාල පිරිසක් එසේ කැඳවන්නයි කියන ඉල්ලීමක් තිබෙන බව. හැබැයි ඊන්පස්සේ එතුමා උපදෙස් දුන්නා ඊයේ පැවැත්වීම අවශ්‍ය නැහැ කියලා. ඒතකොට ඒ තත්ත්වයට යටතේ ඊයේ මධ්‍යම කාර්යසභාව අපි අවලංගු කළා. හැබැයි මධ්‍යම කාර්යක සභිකේකට ලැබුණු දුරකථන ඇමතුමත් එක්ක එතුමා දිස්ත්‍රික් අධිකරණයට ගිහිල්ලා තහනම් නියෝගයක් කරන් තියෙනවා. ඉතින් අපි අනුකම්පා ගන්නවා මධ්‍යම කාර්ය සභාවට පත් වෙලා මාස දෙක තුනයි ගතවන්නේ එතුමාගේ තිබෙන දේශපාලන බුද්ධියත් එක්ක වෙන තීන්දුවක් ගත්තට. මොකද අපේ ව්‍යවස්ථාවන් විතා පැහැදිලිව තිනවා පක්ෂයේ සභාපතිගේ උපදෙස් අනුව තමයි ලේකම්වරයා එක කැඳවිය යුත්තේ. ඒසේ තිබියදී කරුණු නොදැන ඒ තහනම් නියෝගය ගැනීම පිළිබඳව මම ඊට වඩා යමක් කියන්නේ නැහැ. මොකද එතුමා අපේක්ෂකෙක් නිසා එතුමාට මැතිවරණ ව්‍යාපාරයේ දෙන්න තිනවා. ඉතින් සමන් ඊට වඩා ඉගෙන මේ අවස්ථාවේදී යමක් කියන්නේ නැහැ. කිව්වයි කියලා හිතාගත්තට කමක් නැහැ. රාජපක්ෂ මහත්මයාටත් ඔහුගේ පවුලටත් ඔහුගේ සමීපතම කල්ලියටත් ඉරියව් එල්ල වී තිබුණු බරපතල මූල්‍ය අපරාධ මෙන්ම ඝාතනයන් පිළිබඳ චෝදනාවන් තිබුණා. ඒ චෝදනාවන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කොට ඒ අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගන්න අධිකරණය හරහා දඬුවම් ලබා දෙන්න උත්සුක වුණා නම් රාජපක්ෂ දේශපාලන පිල්ලිය මේ දක්වා වර්ධනයක් අත්පත් කරගන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ ඇති වී තිබෙන අර්බුදේ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අතර ද්වන්ද සටනක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් මුළුමනින්ම උදුරා දැමීමේ ප්‍රතිවිපාක වලට තමයි අද මේ මුහුණ දෙන්නේ. රාජපක්ෂ විනාශයට පත් කරේ රට පමණක් නෙවෙයි. රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව නායකත්වයට ඉඩ නොදී රාජපක්ෂ පවුලේ බූදලයක් බවට පත් කරගත්තා. මේ ප්‍රතිවිරෝධය තමයි අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුවලා තිබෙන්නේ. මේ අතර මාතර කඹුරු පිටියේ අද පැවති ජනහමුවකදී අමාත්‍ය මංගල සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ රජය යටතේ වරප්‍රසාද අහිමිවෙච්ච හොරුන් ටික හොර අරක්කු පෙරන මෙතනෝල් කාර්යයන් ඔක්කොම අද එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා මේ රටේ බලය යලි දැහැගන්න උත්සාහ කරන පසුගියදා ජනාධිපතිතුමා කිව්වා මේ රටේ සම්පත් හොරකම් කරන අය එනාත්මේ බල්ලෝ කපුටෝ වෙලා ඉපදෙනවායි. ඔය එක්සත් ජනතා නිදහස් සන්ධානේ නම් සියල්ලම ඉන්නේ ඔන්න ඔය ලයිස්තුවේ. කොට්ටාවේ ඊයේ පැවති ජනහමුවකදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද අදහස් පළ කළා. මම මේ දාසල 50 කෙටුම් පද ලියනවා. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් වරප්‍රසාද පනත සංශෝධනයක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නිකම්ම නිකම් විශ්‍රාම ගියපු ජනාධිපති නෙවෙයි. ලංකාවේ ඉන්න එකම ජනාධිපතිවරයා ජනතාව ප්‍රතික්ෂේප කරලා පන්නපු එක්කෙනා. ඒක නිසා අපි
විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කරනවා විශ්‍රාම ගියපු ජනාධිපතිවරයෙක් නැවත මන්ත්‍රීවරුන් වෙන්න තරඟ කරනවා නම් ජනාධිපතිවරයාට ලැබෙන සියලුම විශ්‍රාම වරප්‍රසාද අපි කපා හරිනු ලැබේ කියලා. එහෙම කරපුවම තමුන්නාංශලට තව බාණ්ඩ පහක විතර මිල අඩු කරන්න පුළුවන්. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා එයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. මම තමුන්නාංශලට වගකීමෙන් කියනවා එයාට කවදාවත් මේ රටේ ඇමති කෙනෙක් වෙන්නත් බෑ, නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙන්නත් බෑ. වැඩිම වුණොත් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න පුළුවන්. ඉන් එහාට නම් යන්න දෙන්නේ නැහැ, නැහැම තමයි. महिंद राजपक्ष महता संबंधेन सिदुकले प्रकाशेन पसुव जनाधिपति मैत्रीपाल सिरिसेन महता घातने किरिमे हेकियावक पवतिन बवट पुरवेसी बले संविधानय अनतुरु वांग वनवा एम संविधानय ये नुगेगुड पैवत्तु जन हमुकटे क्विमिन प्रवीण चित्रपट अध्यक्ष धर्मसिरी बंडार नायक महता मे बव प्रकाश खला अब तुम्हारा हमें तो वचन एक में अस्तु करें कथा वो क्यों है खादवती मुंह नंदे में टे मैं मनुष्य उम्रन न पुरवा अनेदा आते और कोलु खटो लरीन ने मैं मोहते मैत्री बाल सिरसे ने आरक्षा करके नी में वादती में अभी तो बड़े युद्ध मैंन युद्ध दिले बो माइंड राजपक्ष से ने वा दीपम में टे ठंड कियला ये क्या සොසල් ප්‍රේම ජයන්තට දරුවෝ ඉන්නවනම් බිරිඳක් ඉන්නවනම් එළියට බහැලා මට මූ ගැහුවා කියන වචනේ කියන්න බැරි දේශපාලනයේ තියෙන රටක් නේක. අග්‍රාමාත්‍යවරයා කතානායකවරයා සහ මැති ඇමතිවරුන් මැතිවරණ කාල සීමාව තුලදී සිය නිල වාහන භාවිත කරන්නේ නම් ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂයක මුදල ගෙවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. कैबिनेट प्रकाशक अमात्य राजित सेननाथ महता अद राज्य प्रवृत्ति डिपार्टमेंट पैवती कैबिनेट तीरण दनुंदी में प्रवृत्ति साकच्चा विधि सिंधान कले गुवान्याना सह हेलिकॉप्टरयाना भावित करने नम एवाटद पौतलिक मुदल गिवियुत बवाई මේ නිල වාහන පාවිච්චි කරලා මැති වෙන කොමසාරිස්වරයා විසින් ගෙනාපු යෝජනාවක් අනුව නිර්දේශ ඉදිරිපත් කළා කැබිනට් මණ්ඩලයට. මේකේ අග්‍රාමාත්‍යතුමා කතානායකතුමා ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ඔක්කොම තමන්ගේ නිල වාහනේ පාවිච්චි කරනවා නම් ඒ සඳහා මාසික ගාස්තුවක් රුපියල් ලක්ෂයක් ගෙවිය යුතුයි. ඒ වගේම පළාත් සභාවල කට්ටිය සියල්ලම. ඒකේ ඉන්ධන වියදම් තමන් පුද්ගලිකව දැරිය යුතුයි. ඒ වගේම ගුවන් යානා හෙලිකොප්ටර් පාවිච්චි කරනවා නම් ඒවට වියදම් පෞද්ගලිකව දරන්නට ඕනේ. නිල වාහන සඳහා ගාස්තු තම තමන්ගේ අමාත්‍යාංශ වලට පළාත් සභාවට ගෙවන්න ඕනේ. ගුවන් යානා හෙලිකොප්ටර් ගාස්තු ඒ ආයතන වලට ගෙවිය යුතුයි. දැන් අගමැතිතුමාගේ මේ ගමනක් කොහෙද යනවා නම් මේක අදාළ ගේම කරන්න ඕනේ. ගේම් කරන්න ඕනේ ඒක පුද්ගලිකව යෝග්‍යවගෙන යන්නට ඕනේ. අග්‍රාමාත්‍යවරයා පත්වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීකෝ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. අතුවා දැන් අගමැතිතුමාගේ සම්බන්ධයෙන් ඊයේ උදාස්පක්ෂ මාධ්‍ය හමුවකදී තමයි මේ ජනාධිපති වෙලා නෙවෙයි ඒක තීරණය කරන්නේ. ඒක තීරණය ලංකාවේ ව්‍යවස්ථාව කියවලා ඉන්නේ කියන්නේ මෝඩ කතා කතා කරන්නේ නැතුව. ඒකවත් දැන් නැගේ මිනිස්සුන්ා ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ නායකත්වය දෙන්නේ. ඉතින් ඕකට අනේ बेरी ජනතා පරමාධිපත්‍ය තියෙන ජනතාවගේ ඔළුව මඤ්ඤම් වෙලා තියෙන මේ දවස්වල කකුල් දෙකෙන් හිටගෙන හිතුවත් හිතාගන්න බැහැ මොකද වෙන්නේ කියලා. ඔළුවෙන් හිටගෙන හිතුවත් හිතාගන්න බැහැ මොකද වෙන්නේ කියලා. හරහාට නිදාගෙන හිතුවත් හිතාගන්න බැහැ මොකද වෙන්නේ කියලා. තමුන්නාස්ල හරියට කල්පනා කරලා පිරිසිදු දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවට එන්න පරාජිත පුජ්‍යලයෝ තවදුරටත් ඇවිල්ලා හොරකම් දූෂණ චෝදනා වලින් ගැලවීම සඳහා පාර්ලිමේන්තුවට රිංගන්න උත්සාහ කරනවා. ඒ හොරුලලා තමන්ට වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ටික පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පාර්ලිමේන්තුවයි හයිජැක් කරා. ඒ දූෂිත ඇමති මණ්ඩලය ජනාධිපතිවරයා බිත්තියට හේතු කරා. මහින්ද මහත්තයයි මෛත්‍රී ලොක්කා සමදුණා මම මෛත්‍රී මහත්තයාගේ පින්තූරයක් දාලා පෝස්ටරයක් ගැව්වා. දෙන්න එකතු වෙලා මේ යන ගමනක් නම් අපි සතුටු වෙන්න ඕන. මෙන්න ඊරෑ කෙරළ දැම්මා මේ විදිය. කැමති රොහෙ කතා කරලා කියනවා ජනාධිපතිතුමා අපි කෑවනේ කියලා. ජනාධිපති කතා කරලා කිව්වා මහින්ද රාජපක්ෂ 18 වෙනිදාට නැවත බරහදායි කියලා කිව්වා. එතුමාට තීන්දුව తీරන දෙන්න බෑ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ගැන. අපි මේ සියලු දෙනා මහින්ද රාජපක්ෂ නැවත බලයට ගේන්න කටයුතු කරනවා. මිනිස්සු කතා කරේ මහින්ද රාජපක්ෂගේ රඟපෑම ගැන. මේ රටේ ජනතාව දැනගෙන හිටියේ නෑ. මේ නළුවා තමයි මේ රටේ හිටපු පට්ටපල් හොරා කියලා. මේ
मेरठे ईलंग अगमति पुटोटे महिंद राजपक्ष जनाधिपत पत्न कारण अभी विश्वास सुहदव मे मतिवर जयग्रहण पटंग जयग्रहण संख्यात्मक निकम निकम बटर के हम विपक्ष नायक।